තෙරුවන් සරණයි ආයුබෝවන්. ධර්මාචාර විභාගය සඳහා පාඩම් සහ අනුමාන ප්‍රශ්නෝත්තර සාකච්ඡාව අභිධර්මයේ තුන්වෙනි පාඩමේ අටවෙනි කොටස අවසාන කොටස අපි කතා කරන්නට සූදානම් වෙන්නේ. අපි කතා කරමින් හිටියේ තේරවාදී සත්ත ප්‍රකරණය පිළිබඳව. අපි පාඩම් කිහිපයකදීම කොටස් කිහිපයකදීම මේ ගැන කතා කරලා තියෙනවා. ඉතින් ඔබට පුළුවන්කම තියෙනවා ඒ කොටස් පිළිබඳව අධ්‍යයනය කරන්න. අපි බලමු මෙතනදී පဋාණ ප්‍රකරණය පිළිබඳව අපිට මොනවද ඉගෙන ගන්නට තියෙන්නේ කියලා. පිරිවෙන දහම් පාසල ඉතින් පဋාණ ප්‍රකරණය කියන අනුමාතෘකාව පෙරලා ගන්න අපි බලමු මෙතනදී අපිට මොනවද කතා කරන්න තියෙන විශේෂ කරුණු කියලා. මේ විශාලතම අභිධර්ම ප්‍රකරණය වන අතර අභිධර්ම පිටකයේ සංශ්ලේෂණ කාර්ය ඉටු කරන ග්‍රන්ථයේ සේද්ද හැඳින්වේ. එතකොට විශාලතම අභිධර්ම ප්‍රකරණය තමයි පဋාණ ප්‍රකරණය. ඊළඟට අභිධර්ම පිටකේ සංශ්ලේෂණ ක්‍රියාවලිය ඉටු කරන ග්‍රන්ථය සංශ්ලේෂණ ක්‍රියාවලිය සිදු කරන ග්‍රන්ථය. එතකොට මොකක්ද මේ සංශ්ලේෂණ කියලා කියන්නේ? සංශ්ලේෂණ කියලා කියන්නේ වර්ග කරලා කොටස් කරලා ඒ කොටස් නැවතත් අනු කොටස් වලට වර්ගීකරණය කරලා කොටස් කරලා දක්වන එකට කියනවා සංශ්ලේෂණය කියලා. එතකොට ධම්මසංගණීන් දැක්වුවේ ධර්ම විශ්ලේෂණය කරන ආකාරයයි. ධර්මයන් සංඛ්‍යාත්මකව දක්වන එක තමයි ධම්මසංගිනී ප්‍රකරණයේදී පළවෙනියටම අපි කතා කරපු ප්‍රකරණයේදී සිද්ධ කළේ. ධම්මසංගිනී ප්‍රකරණයේදී ධර්මය විශ්ලේෂණය කරලා දැක්වුවා. ඉතින් මේ පဋාණ ප්‍රකරණයේදී ධර්මය සංශ්ලේෂණය කරලා දක්වනවා. විශ්ලේෂණය කරපු අපි සංඛ්‍යාත්මකව දක්වපු කරුණු තව ටිකක් විස්තර කරලා දක්වනවා. තවත් එක එක කොටස් වලට වෙන් කරලා විස්තර කරලා දක්වන එකට තමයි සංශ්ලේෂණය කියලා කියන්නේ. එතකොට විශාලතම අභිධර්ම ප්‍රකරණය වෙන්නේ පဋාණප්පකරණේ. ඊළඟට අභිධර්ම පිටකේ සංශ්ලේෂණ කාර්ය ඉටු කරන ප්‍රකරණය වෙන්නේත් පဋාණප්පකරණේ. ධර්ම බෙදමින් විග්‍රහ කරමින් කරනු ලබන විවරණ හේතුවෙන් අභිධර්මයේ නම් බහුත්වවාදයකි කියලා මිත්‍යා දෘෂ්ටිය කිසිවෙකුට ඇතුව හොත් එහෙම කියලා කාට හරි යම් කිසි මිත්‍යා දෘෂ්ටියක් ඇති වුණොත් ඒක දුරු කරන්න ධර්ම සංශ්ලේෂණයක් වෙච්ච පဋාණ මහා ප්‍රකරණයේ උපකාරයක් වෙනවා. අපි නැවත වතාවක් බලමු. ධර්ම බෙදමින් විග්‍රහ කරමින් කරනු ලබන විවරණ හේතුවෙන් ධර්මයේ බෙදමින් විවරණය කරලා විග්‍රහ කරලා දක්වනවා. ඉතින් එහෙම ධර්මයේ බෙදමින් විග්‍රහ කරමින් කරනු ලබන විවරණයක් නිසා අභිධර්මයේ කියන්නේ බහුත්වවාදයක්. බොහෝ ආකාරයෙන්
විග්‍රහ කරලා විවරණය කරලා දක්වන්නා වූ ඉගැන්වීමක් විදිහට එක එක විදිහේ අදහස් තියෙන ඉගැන්වීමක් විදිහට සලකන්න පුළුවන්. ධර්ම බෙදමින් විග්‍රහ කරමින් කරනු ලබන විවරණ නිසා අභිධර්මයේ බහුත්වවාදයක් කියලා හිතන්න පුළුවන්. ඒ වගේ මිත්‍යා දෘෂ්ටික අදහසක් කාට හරි ඇති වුණොත් ඒක දුරු කරන්නට දුරුවීමට ධර්ම සංස්ලේෂණයක් වූ පဋාණ මහා ප්‍රකරණේ උපකාර වෙයි. මේ ධර්ම සංස්ලේෂණය තුලින් ඒක මගහරවන්නට පුළුවන්. ධර්ම සංස්ලේෂණ ක්‍රමයක් තුලින් ඒ කියන්නේ එකිනෙකට සම්බන්ධතාවය තියෙන ඉගැන්වීම් සමුදායක් එකකට එකක් සම්බන්ධතාව පවත්වනා වූ ධර්ම කොට්ටාසයක් තමයි මේ අභිධර්මයේදී දැක්වෙන්නේ කියලා ඒ කරන සංඛ්‍යාත්මක ඉදිරිපත් කිරීම නැවත කරුණු සහිතව හේතු සහිතව එක එකට එකක් ගැලපෙන ආකාරයට තව තවත් වර්ග කරලා දක්වන එකට තමයි කියන්නේ සංස්ලේෂණය කියලා. එතකොට එහෙම සංස්ලේෂණය කරාම සංඛ්‍යාත්මකව හුදු වර්ගීකරණයක් කරනවට වඩා ධර්මයේ පිළිබඳව කාට හරි විශ්වාසයක් ඇති කරගන්න පුළුවන්. එතකොට ඒ කාර්යය සිද්ධ කරන්නේ එකකට එකක් ගැලපෙන විදිහට කරුණු සහිතව මේ සංස්ලේෂණය කරන්නේ. එහෙම නැත්නම් වර්ගීකරණය කරන්නේ අභිධර්ම පිටකයේදී පဋාණප්පකරණේ. ඒ නිසා අර බහුත්වවාදයක් අභිධර්මයේ කියන්නේ බහුත්වවාදයක් කියන අදහස නැති වෙනවා පဋාණප්පකරණය තුල කරන්නා වූ විග්‍රහය විවරණය නිසා. ඊළඟට බලමු ධර්ම නම් එකිනෙකට අසම්බන්ධව පරිබාහිරව වියුක්තව පවතින දේ නොවේති. ධර්මයන් කියලා කියන්නේ එකිනෙකට සම්බන්ධව නැතිව සම්බන්ධව පවතින්නේ නැතිව පරිබාහිරව වෙන් වෙලා පරිබාහිරව වියුක්තව කියලා කියුවේ පරිබාහිරව බාහිර වශයෙන් වෙන් වෙලා තියෙන දේවල් රාශියක් නෙවෙයි. ඒවා අතර අන්තර් සම්බන්ධතා පවතී. ධර්මයන් අතර එක ධර්මයක් තවත් ධර්මයක් අතර ඒ ධර්මයේ තව ධර්මයක් අතර ඒ විදිහට ධර්මයන් සියල්ලක්ම ධර්මයන් සමග එකතුවක් තියෙනවා සම්බන්ධතාවයක් පෙන්නුම් කරනවා. එතකොට ඒවා එකිනෙකට බැඳුණු සංයුක්ත ඒකක රාශියකි. ධර්ම කියලා කියන්නේ ඒකක රාශියක්. එකකට එකක් බැඳුණු එකකට එකක් සම්බන්ධ වෙච්ච ධර්මයන් රාශියක් තමයි තියෙන්නේ. කුඩාම ධර්ම ඒකකය පවා අනිකුත් ධර්ම කෙරේ බලපාමින් ඒවායින් බලපෑම් ලබා ගනී. එතකොට කුඩාම ධර්ම ඒකකය විදිහට සැලකුවොත් ඒ කුඩාම ධර්ම ඒකකය පවා අනිකුත් ධර්මයන් එක්ක සම්බන්ධයි. අනිකුත් ධර්ම සියල්ලකටම සමහර විට බලපෑම් එල්ල කරන්න පුළුවන්. සමහර ධර්මවලට බලපෑම් එල්ල කරන්න පුළුවන්. සමහර ධර්මයකට බලපෑමක් නොවෙන්න පුළුවන්. හැබැයි ගොඩක් ධර්මවලට බලපෑම් එල්ල කරන්න පුළුවන් කුඩාම ඒකකයෙන් පවා. මෙම සංස්ලේෂී අන්‍යෝන්‍ය සම්බන්ධතා ජාලය අතිශය සියුම් සංකීර්ණ සහ ගැඹුරු එකක් වෙනවා. මේ සංස්ලේෂණ ක්‍රමවේදය එකකට එකක් සම්බන්ධතා සහිතව පවතිනා වූ සම්බන්ධතා ජාලය සංස්ලේෂණාත්මක විදිරිපත් කරද්දී ඒ තුළ තිබෙනා වූ අතිශය සියුම් සංකීර්ණ සහ ගැඹුරු බව අපිට දැක ගන්නට පුළුවන්කම තියෙනවා. කෙසේ නමුත් ඒ වගේ තියෙන අතිශය සියුම් සංකීර්ණ සහ ගැඹුරු බව පැවතුනත් පဋාණප්පකරණයේදී සංස්ලේෂී ක්‍රියාවලිය ඉතාමත් හොඳින් සිද්ධ කරලා තියෙනවා. ඒ වගේම සම්බන්ධතා ජාලය පිළිබඳව පැහැදිලිව හඳුනා ගැනීමට හැකියාවක් තියෙන ආකාරයට ගැටලු නිර්මාණය නොවන ආකාරයට ඒ සංස්ලේෂී ක්‍රියාවලිය සිද්ධ කරලා තියෙනවා. පဋාණේ එම සම්බන්ධතා 24 ආකාරයකින් දක්වයි. පဋාණප්පකරණය මේ සම්බන්ධතා ජාලය සංකීර්ණ වූ අතිශය සියුම් වෙච්ච ගැඹුරු වෙච්ච සම්බන්ධතා ජාලය පဋාණප්පකරණයේදී 24 ආකාරයකින් දක්වනවා. එතකොට ඒ 24 ආකාරය ග්‍රන්ථයේ ප්‍රධාන කොටස් 4කින් සමන්විත වේ. එතකොට
मे पट्टानंपकरणी की ग्रांते कोटा सतर की समन्वित अनुलोम पट्टानी कीला इकोट शक्ति धर्म अतर प्रत्य संबंध तावान पवत्न इस्तान विग्रहकरण कोटस प्रकरणे पट्टानपकरणे एक कोट शक्ति अनुलोम पट्टानी कीला इतकोटे अनुलोम पट्टाने सिद्धवेन मुखाद धर्म अतर प्रत्य संबंधताव्यान पवतिन इस्तान गेन विग्रहकरणे इलंग कोटस पच्चनीय पट्टान धर्म अतर प्रत्य संबंधता नुपवत्तिन नुपवत्न इस्तान विग्रहकरणे धर्मयान अतर यम किसी संबंधताव्य पवतिन मेघन विस्तर करणवा पच्चनीय पट्टाने इलंगट अनुलोम पच्चनीय पट्टान समहर प्रत्य संबंधता पवतीन समहर संबंधता नुपवती तेंगतीन संबंधता पवतीन पुलवां समहर तेंगवल संबंधता नुपवती पुलवां एपिल बंद विस्तर करना अनुलोम पच्चनीय पट्टान की कोटसेदी इटाम पच्चनीय अनुलोम पट्टान समहर पच्चय प्रत्य संबंधता नति नमुत् समहर एव संबंधता पवतीन तेंगतीन ये पिलिबंद दाकोन इतिंग ओब मतगता बागत युतु पट्टानपकरणे ये ग्रंथे कोटास हतरक तमाय विस्तर संधान विनी कोटास हतर तमाय अनुलोम पट्टाने पच्चनीय पट्टान अनुलोम पच्चनीय पट्टान पच्चनीय अनुलोम पट्टान कियन अवस्थावन हतर अवस्थावन हतर नवतवतावक बलमु अनुलोम पट्टाने धर्मातर प्रत्य संबंधताव पवतिनी इस्ताने पिलिबंद विग्रहकरणे पच्चनीय धर्मातर प्रत्य संबंधता पवतिनी इस्ताने विग्रह किरीम अनुलोम पच्चनीय पट्टान किलकियन संहार प्रत्य संबंधता पवतिनो संहार संबंधता पवतिनी नेहे अनि धर्म्यानेक यवस्तावन पिलिबंद विग्रहकरण संहार पच्चनीय प्रत्य संबंधता नति उना संहारे पवती नवा ये पिलिबंधवदाकन पच्चनीय अनुलोम पट्टान कियन अवस्थावन हतर एम कोटा सतर याटती तम पट्टानपकरणे तोरतुरु इद्रिपाचकराने इवागेम पटिच्च समुपादे अंग अतर पवत्ना सुविसी प्रत्यान मेम चतुर्विध भेदे तुल आकार हयकट क्रियात्मक वन भव दक्वाति बे पटिच्च समुपादे अंग अतर पवतिना सुविसी प्रत्यान पटिच्च समुपादे अंग अतर पवतिना सुविसी प्रत्यान मेम चतुर्विध प्रभेदे तुल आकार हयकट क्रियात्मक वन भव दक्वाति वेदकोट पटिच्च समुपादे अनुलोम अंग दुलह सह पटिलोम अंग दुलह मे पट्टान वलदी पटि पट्टानपकरणे पटिच्च समुपादे अंग अतर पवतिना सुविसी प्रत्यान एक अविद्या पच्चा संहार संहार पच्चा विज्ञान वैविधिट संधान पटिच्च समुपादे अनुलोम अंग दुलह सह पटिलोम वसेंगन कुटति भिन्ना अंग दुलह चतुर्विध प्रभेदे तुल अपि कथागरभु मे हतराकार प्रभेदे तुल एक मे कोटास हतरे अनुलोम पट्टाने पच्चनीय पट्टान अनुलोम पच्चनीय पट्टान सह पच्चनीय अनुलोम पट्टान कियन कोटास हतर चतुर्विध प्रभेदे तुल आकार हयकट क्रियात्मक वेन आकारे दक्वन आकार हयकट पटिच्च संपादे अनुलोम पटिलोम कियन मे क्रम दिखटम देक्विन्नावु अंग विसी हतर इतने दी सुविसी प्रत्यं किल किवे विसी हतर प्रत्यं विसी हतर चतुर्विध प्रभेदे तुल मेन मे अपि कथा करपु अनुलोम पट्टान पच्चनीय पट्टान अनुलोम पच्चनीय पट्टान सह पच्चनीय अनुलोम पट्टान कियन चतुर्विध प्रभेदे तुल एक चतुर्विध सतर आकार पट्टानी तुरतुरु देक्वेन कोटास हतर एतुले आकार हयकट क्रियात्मक वेन भव दक्वला तीन ये तमाय तिक पट्टान विधिहट सुवसी प्रत्य तिक विसी हतरक अनुव बेदनवा एक तमाय तिक पट्टान कियान्ने दुख पट्टान सुविसी प्रत्य दुख सियक अनु यदीम तमाय दुख पट्टान कियान्ने दुख तिक पट्टान किल कियान्ने दुख सेय तिक
විසිහතර මිශ්‍රව යොදනයකට තික දුක පဋාහන විසිහතරක් වූ තික සියයක් වූ දුක හා මිශ්‍රවේදීම තික දුක පဋාහන කියලා කියන්නේ තික තික පဋාහන තික විසිහතර එකිනෙකව එකිනෙකට මිශ්‍රව පවතිනවා කියලා දක්වන අවස්ථාව දුක දුක පဋාහන සියයක් දුක සියයක් දුක හා මිශ්‍රව එකිනෙකට මිශ්‍රව යෙදෙනවා කියලා දක්වන අවස්ථාව ඉතින් මෙතනදී දුක කියලා කියන්නේ දෙකේ කොට කියන අදහස අපි මීට කලින් කතා කරලා තියෙනවා තික සහ දුක කියන්නේ මොකක්ද කියලා ඒ නිසා ගැටලුවක් නැහැ තික කියන්නේ තුනේ කොට යන අදහස එතකොට මෙසේ හතරාකාර සිව්පත්ඨාන සදාකාර සයපත්ඨානේ හා මිශ්‍ර වූ විට කාණ්ඩ 24ක් වන හේයින් මහා ග්‍රන්ථයක් බවට පဋාණේ පත්වේ මේ විදිහට සතර ආකාර වූ පဋාණ පဋාණ හතරක් අනුලෝම පဋාණ පච්චනීය පဋාණ පච්චනීය අනුලෝම පဋාණ ඒ වගේම අනුලෝම පච්චනීය පဋාණ ওই විදිහට පච්චනීය අනුලෝම පဋාණ ওই විදිහට දක්වන ආකාර හයක් යටතේ හතරක් යටතේ දක්වන පဋාණ ආකාර හයක් අනුව මිශ්‍ර කරලා දක්වන ඒ අනුව 24 ආකාරයක් වෙනවා ඒ නිසා මහා විශාල ග්‍රන්ථයක් බවට පත් වෙලා තියෙනවා ඒ නිසා ටීකානු ටීකාවන් වල අනන්තනය සමන්තන පဋාණ විදිහට මේ පဋාණප්පකරණය හඳුන්වලා තියෙනවා ටීකා සහනු ටීකා වල අනන්තනය විදිහටත් සමන්ත පဋාණ විදිහටත් දක්වලා තියෙනවා ඉතින් ඔබට පැහැදිලි වෙන්නට ඇති අපි මේ කතා කරපු කාරණාවන් පဋාණප්පකරණය පිළිබඳව. ඉතින් ඔබට යම් කිසි දෙයක් තේරුණේ නැත්නම් වැටහුණේ නැත්නම් නැවත නැවතත් මේ පාඩම් අධ්‍යයනය කරන්නට පුළුවන් වීඩියෝ පාඩම විදිහට. එතකොට ඔබට ඉතාමත් හොඳින් මේ කියන කාරණාව කුමක්ද කියලා තේරුම් ගන්නට අවබෝධ කරගන්නට පුළුවන්. ඔබගේ පොතේ තිබෙන සටහනත් ඉතාමත් හොඳින් කීප වතාවක් කියවලා බලන්න. එතකොට මේ කියන්නා වූ කාරණේ මොකක්ද කියන එක පිළිබඳව ඔබට යම්කිසි වැටහීමක් අවබෝධයක් පැහැදිලි කර ගැනීමක් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ විශේෂ කරුණු ඔබ කෙටි සටහනක් විදිහට දක්වන්න. අභිධර්මයේ තුන්වෙනි පරිච්ඡේදයේ අටවෙනි කොටස විදිහට පဋාණ ප්‍රකරණය පිළිබඳව කතා කිරීමත් සමගින් තුන්වෙනි පරිච්ඡේදයේ පිළිබඳව සියලු කොටස් සාකච්ඡා කරලා හමාරයි ඊළඟට අපි බලාපොරොත්තු වෙනවා හතරවෙනි පාඩම සාකච්ඡා කරන්නට. ඊට අමතරව මතක තබා ගන්න පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවෙන් බොහෝ කරුණු ධර්මාචාර්ය විභාගයට අදාළ ප්‍රශ්නෝත්තර ඒ වගේම සියලුම පොත් පොත් පහටම අදාළ පාඩම් මේ වෙද්දී සකස් කරමින් නාලිකාවට එකතු කරමින් සිටිනවා. බොහෝ පාඩම් නිමා කරලා තියෙනවා. ඉතින් අපේ නාලිකාවට සම්බන්ධ වෙලා ඔබට ඒවා අධ්‍යයනය කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම දහම් පාසල අවසාන විභාගයේ සාමාන්‍ය පෙළ විභාගයේ බුද්ධ ධර්මයේ විෂයයට සිංහල විෂයන් වලට අදාළව තොරතුරු පිළිබඳව අපි සාකච්ඡා කරලා තියෙනවා. උසස් පෙළ විභාගයේ බෞද්ධ ශිෂ්ටාචාරයට අදාළ පාඩම් අපි සාකච්ඡා කරමින් සිටිනවා. එහෙමනම් අපගේ නාලිකාවත් සමගින් දිගටම සම්බන්ධ වෙන්නට ඔබට සිහිපත් කරමින් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.